විපක්ෂයේ විසින් ජනතාව මුණ දී ඇති උග්‍ර ගැටලු පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මට මතකයි මේ මෑත මාස 6-7 ගතවදී මේ වගේ විවාද පහක් මේ එකම මාතෘකාව එකම කාරණේ පිළිබඳ අපි මේ පාර්ලිමේන්තුවේ විවාද පහක් තිබ්බා. දැන් මේ පහේම අපි උත්තර දුන්නා. මේ පහේම ඔබ මේ විවේචනය කරා. ඒ නිසා අදත් මේ පාර්ලිමේන්තුවේ ඒ මාතෘකාවම තමයි අපි විවාද කරන්නේ. මම සතුටු වෙනවා අපේ ජනතා විමුක්ති පෙරමුණේ හරිනේ විරුසුරිය මන්ත්‍රීතුමියගේ කතාවෙන් පස්සේ අදහස් ප්‍රකාශ කරන්න ලැබීම ගැන. මොකද මම දැක්කා එතුමිය මහනුවර ඇවිල්ලා කාන්තා සමුලුවක් අමතන. මම දැක්කා ඔබතුමිය ඒ සමුලුවට කාන්තාව ගෙන්නඳ දීපු හෑන්ඩ්බිල් එක මම කියෙව්වා. ඒ හෑන්ඩ්බිල් එකේ කාන්තාවන්ට තියෙන අමාරුකම දුක වේදනාව ඔබතුමිය ලියලා තිබුණා. අම්ම කෙනෙකුට කාන්තාවකට තියෙන ප්‍රශ්න පිළිබඳ ඒ ඔබතුමිය ලස්සන ලියුමක් බෙදලා ලියලා තිබ්බා. මම දැක්කා ඒ රැස්වීමට සෙනඟ ගෙන්නගන්න. ඒ රැස්වීමට සෙනඟ ආපු ආකාරය ගැන මම මෙතන විවේචනය කරන්නේ නැහැ. ඒක දිස්ත්‍රික්ක පහකින් එන්න පුළුවන්, හයකින් එන්න පුළුවන්. කොහෙන් ආවත් ඔබතුමියලා ඒ කට්ටිය ගෙන්නලා තිබ්බා. හැබැයි ඔබතුමිය ඒ පත්‍රිකාවේ ලියපු දේ, ඔබතුමිය ඒ කාන්තාවට කියපු දේ අද පාර්ලිමේන්තුවේ කියුනේ නැහැ කියලා මට හිතුණා. ඔබතුමියගේ කතාවේ ඔබතුමිය බොහොම ලස්සනට ලියලා තිනවා ඒ කතාව. ඔබතුමිය හෑන්ඩ්බිල් එකේ කාන්තාවක් කොලේ බැලුවාම නිකන් ඇඬෙන විදියට ඔබතුමියලාගේ පක්ෂේ කාන්තා සංවිධානයේ ලියලා තිබුණා. හැබැයි ඒක මෙතනද කියුනේ නැහැ කියලා වගේ මට හැඟුණා ගරු මන්ත්‍රීතුමියනි. දැබැයි ඔබතුමියලා ඒ රැස්වීම වලට ගියාම ඔබතුමියලා හොඳ ජනප්‍රිය මාතෘකා කතා කරනවා අපි දැක්කා. ඔබතුමියලා ඒ රැස්වීමට ගියාම ජීවන බර ගැන කතා කරනවා අපි දැක්කා. බඩු මිල වැඩි කාන්තාවක්ගේ කාන්තාවන්ට ඇඬෙනවා ඒ කතා අහපුවම. ඔබතුමියලා බොහොම ලස්සනට ඒ කතා කරනවා අපි දැක්කා. ඔබතුමියලා බදු බර වැඩිවීම පිළිබඳ කතා කරනවා අපි දැක්කා. ඒක මිනිස්සුන්ට දැනෙන විදිහට ඔබතුමාලා කියනවා අපි දැක්කා. ඔබතුමිය මැතිවරණ කල් දානවා ගැන කිය චෝදනා එල්ල කරනවා අපි දැක්කා. ඒක මිනිස්සුන්ගේ හදවතට දැනෙන විදිහට ඔබතුමියලා කතා කරනවා අපි දැක්කා. මැතිවරණ කල් දානවා කිය පිළිබඳව. ඔබතුමියලා හොරකම ගැන කතා කරනවා. ඔබතුමියලා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා. මේ මාතෘකාව ඔක්කොම කතා කරනවා මිනිස්සුන්ගේ හදවතට දකින්න අපි දැක්කා. හැබැයි කරු මන්ත්‍රීතුමිය ඒ කිසිවකට පිළිතුරු අපි ඔබතුමියලාගේ දැක්කේ නැහැ රැස්වීම වල. බඩු මිල අඩු කරන විදිය ඔබතුමියගේ රජයක් තුල. ඔබතුමියගේ රජයක් තුල බදු බර අඩු කරන විදිය. ඔබතුමියගේ ආණ්ඩුවක් තුල ඔබතුමියලා කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අපි වාහන බලපත්‍ර දෙන්නේ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජ නිවාස දෙන්නේ නැහැ. පාර්ලිමේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්නේ නැහැ. මේ හිටපු ජනාධිපතිවරු තුන්දෙනෙක් නඩත්තු කරන සල්ලි වලින් බඩු මිල අඩු කරන්න පුළුවන් නම් පාර්ලිමේන්තු නිල නිවාස 100ක් අයින් කරලා ඒකෙන් බඩු මිල අඩු කරන්න පුළුවන් නම් මේ ප්‍රායෝගික දේවල් ඔබතුමියලා කියන්නේ. ඉතින් නිසා ඔබතුමියලා බොහොම ජනප්‍රිය මාතෘකා කියනවා. ඔබතුමියලා හැම එකේම කතා කරන්නේ හොරකම ගැන. ඔබතුමියගේ නායකයා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමාට තමයි 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයා කැබිනට් පත්‍රිකාවකින් පොලිසිය FCID එක වගකීමකින් නීතිපතිතුමයි FCID එකයි ලියලා දුන්නා. අනුර කුමාර දිසානායක මහත්තයාගේ ප්‍රයිවට් සෙක්‍රටරියට මා අවුරුදු දෙකක් පඩි ගෙව්වා. වාහන දුන්නා. දීලා හොරු අල්ලන්න කිව්වා. නඩු දැම්මා. තමුනාස්සලට දෙන්න පුළුවන් සියලු බලතල දුන්න හොරු අල්ලන්න. ඇල්ලුවාද? අල්ලපු හොරෙක් ඉන්නවද? ඒ නිසා මේ ජනප්‍රිය මාතෘකා JVP කරරෝ කිව්වට කමන්නේ හරිනේ වීරසූරිය කියන එක ගැන ටිකක් දුකයි. අමරසූරිය මහත්මිය කියන එක ගැන දුකයි. ජනතා විමුක්ති පෙරමුණට බොරු කියන්න පුළුවා. ඒගොල්ලන්ට බොරු කියන්න පුළුවා. දැන් ඔබතුමියලාගේ නායකතුමා අපි හරි කැමති. දැන් නම් අර අපේ කවුද මේ අපේ ජනාධිපතිවරණ්ඩ ඉල්ලන කවුද අපේ මන්ත්‍රීතුමා අපේ රතුපැයි මන්ත්‍රීතුමා නෑ අපේ කෙනා ධම්මික පෙරේරා මන්ත්‍රීතුමා වගේ කළු පාට සූට් එකක් ඇඳලා රතු පාට ටයි එකක් දාලා කිරිටොයිය වගේ ඉන්දියාවේ ගිහිල්ලා අපි කැමති. ඒක වෙන්න ඕනේ. අපි දකින්නවා මේ වෙනස ඔබතුමාලගේ. ඉන්දිය ව්‍යාප්තවාදී වෙන්නේ ඔබතුමිට මතකයි 70 රෝහණ විජේවීර සහෝදරයත් එක්ක තරුණයෝ 12,000ක් ජීවිත පූජා කරා ඉන්දියාවට විරුද්ධව. අපරාධේ තරුණයන්ගේ ජීවිත. අද ඔබතුමීලා ගිහිල්ලා ඉන්දියාවේ අමුල්ලකේ ඉස්සරහා හිටගෙන ෆොටෝ ගන්නකොට අමුල්ලකේ කිරි ටික බොනකොට ඔබතුමීලා ගිහිල්ලා සුලම් බලාගාර නිරීක්ෂණය කරනකොට ඉන්දියාවේ ආයෝජකයත් එක්ක කතා කරනකොට
Bapak tuh minta adegan nih, tapi semua orang dekat kenal orang Indonesia, saudara orang Kanada out. Ilangnya ini Kanada out. Da India out lagi, ilangnya ini Kanada out. Tapi kemati, apa kemati? Ini Indonesia, obat tuh mila, oya kian. Wede kerana buluan neng, apit kemati wipaksi itu bela obat tuh mila tapi kebar deh. Obat tuh mila mereka kerana hari balan. Indonesia, vivecana kerana buluan. Janapriya matruga kena kata kerana buluan obat tuh mila. Habis api obat tuh mila, tekian memang ada wisan dulu tekke matruga kata kerana tamai garu mantri tuh mereka tidak ada katkam. Obat tuh mila, badu mila, adu kerana krami. Apitnya salia cuka handat be, apitnya naikan nat be, apitnya kian nih memang. Naikan netu salia cuka hand netu. Jangan adi betul hatra dengan nadat tu kerana kain kerela. Raja mantri orang dengan nilai masa dengan kain kerela. Wan apa bi time kerela. Meeting kok cuma adu kerana puluhan dekila kanan tikah dalam kian obat tuh mila. Obat tuh mila boh ma budhi mat kanta pak kinda. Mami kiu. Mereka anu disana ke saudara di kota Tirin, nih, ikan mau butuh mirip gue. Di ini sa, api obat tuh mila itu kian mah, oya kian nama truka, dua butuh mila kata akar laku mira deh perjatan online bill lekak kena. Dua butuh mila dekka Amerika abis senet lagi, genel lah kata akar lah demo pio, daruang ke, wena prasta pilih mana kata akar lah sama aja dua. Inggal lah tu parlimen tu, Jerman ya parlimen tu, Singapura parlimen tu, mantri tuh mila gea urut deh bintarak. Me online safety bill skenel lah, niaman ekoran me anak-anak sammat kerja, nopi itu rakne bay, loko hamra dammat beten nggih lah, me samaj jumat denisa samaj itu benasaane, mandangnya bodhi me ke daniel bodhi lah, amma kene kuda daniel baik, thamang ke darua niruat kelah foto di kedano Facebook kege, ke darua di sekolah yang nabe amma di ini nabe, ini sa samaj jumat den niaman ek, menteri tuh me awasshay, me kawasshay, me ke loko diunu ratabel, niaman pilihkan mana. Obat tu mila pelikan naya, mukad obat tu mila ada buruk yang anda madaga handa, mereka bawa kita kerana beri nisa. Ini sa, api obat tu mala terkian doone, mang obat tu mila terkiu obat tu mila ke, mereka kanta sangida ana obat tu mila handa naga, hamba obat tu mila geniyan sadde obat tu mila ke weda pelik bela, kue vivecana kerana bagai ema obat tu mila ada utarat me resmi mala dino anak hundai kene katamai, mage paut gelika mata garu menteri tu mien, dan me, yojana bagai ena kota vipaksi obat tu mala ter. Budak kamera takai, mira urut dekat khali mira tak tipu kohi dikir. Mereo kubu obat umala hitanne, mere samanne paridi siddha bejara tak meka kila. Apit pas kupah rek siddha belane, apit covid basangkati akati belane, apit sanca argo nati belane, apit sanci da bindu otbeti cara tak nebei, mere mukba amat tak kela, samanne ratak khati eta tipu kila jangan tamai mere bivade kir. Ini sa obat umala nama takati, mira urut dekat khali mira tak tipu kohi dikir. Apit tel tika gendah sali nae, apit gas tika gendah sali nae, apit viduliya paya dah terak kapala. Me aragalaya kerla minisu parat besi ogol lo hitar orang andu di urdo gila, mangge tharke pilgan nae. Mama ini kolam rajgiri, mangge gitar watte mati ini tattu niwas. Mama dekka me aragalay bukat dehitu gila. Obat umala hitan nae, tattu niwas sebala innoa kolam rajgiri awat paul dah dahak gitar. Paya dah terak light kepu ham, lift ke weda keran nae. Padi pelai anu ni tatu dah ada rudi awas. Gitar lagi am tatu niwas sebelah darah lipne, uyan ni gas segi. Gitar anu nak ino gas segi gain ni gila. Gas segi ram padi pelai palle hat besa am kar gat tilne. Itu kote paingi hilla, kadekin kamera gain dia, anu kote kadekin ino gas ne kamera. Mi arubude dawas hatar apa hak, anu kote minisu ge mi asahan ni darah gan ne beruna. Minisun dah tatu dah hatar wisap. Padi pelan nagin deh una satya adega, minisun dah kejar ruyan dah gas sekarang nanti una, daru high school lagi ni anda karya kita teliti kan nanti una, me samaj asahan yang tekan meh rata, koti pati agi dalah, hamak ini kau paran dah bela, me kita biru dohi tegat. Eke tamun nasi lepas sekarang nengga, eke ada sajit pemuda sama hatta nengga gutikan nato, homba galah makan nato, Iran Vikramarat menteri tuwa makai mitra, honda bela ada dah lagi ya, dua anda pulau anginda pe rajki vidyalay, malak rida kerana puhinda, itu mah beruna, ini ni sa. Api obat tu malah terkian ni, mereka amat terkeran ni pa. Dikeh ini sapi obat tu malah geng, illi mak kerana, mereka tiupan tatte, dia urut demen kota perak tiupan tatte, ahar urut demen esitanu pai. Apa perak mereka sancara kau kene ne? Ada benda kota di na hatal ispahata laksa tu nak sancara kau bila? Apa ilak ke tamai me urut de laksa visibah sancara kau langka awat geng nak ne? Apa apa na yang ready bila? Dikeh ini sa. Amat tak keran nepa gya urut dar sapekshav adati bunda tatte. Besial warthi karbud hamuwe. Ada benda kotapi raja sebagai dah dah kapadi beri kalatino.
එදා සමෘද්ධිය රුපියල් 4500යි දුන්නේ. අද අද අස්වැසුම රුපියල් 15000 දක්වා වැඩි කරලා. අද 15000යි. එහෙමයි දැන් අර 7500යි 8500යි. එදා 1500 ඉඳලා 4500 දක්වා සමෘද්ධිය තිබ්බේ. අද අස්වැසුම 15000 දක්වා වැඩි කරලා. අද වෙනකොට 115කට අස්වැසුම දෙනවා. දැන් මේක 119ක් කරන්න හදනවා. වකුග ආඩුවල දාර වෙනම දෙනවා. වැඩිහිටි ආධාර වෙනම දෙනවා. මේ ආර්ථික අර්බු දැස්සේ මිනිස්සුගේ මේ ආර්ථික ප්‍රශ්නයෙන් විසඳගන්න ආණ්ඩුවක් හැටියට කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා තියෙනවා. අපි පිළිගන්නවා. ඔබතුමියලා රැස්වීම තියලා කාන්තාවෝ ගෙනලා බැන්න කියලා. ඔබතුමියලා රැස්වීම තියලා මිනිස්සු ගෙනලා බැන්න කියනවායි කියලා. අපි මිනිස්සු නොගෙනාම කියලා. මේ මිනිස්සුගේ බඩු මිල බදු බර අපට දැනෙන්නේ නැහැ කියලා ඔබතුමාලා හිතන්න එපා. මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි අපි ඒක පිළිගන්නවා. මේ බඩු මිල වැඩි බදු බර වැඩි ඒක අපි පිළිගන්නවා. හැබැයි අපිට තියෙන විකල්පය මොකද්ද කියලා කියන්නේ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියපු එක පිළිබඳ අද විපක්ෂය හරි කියලා කියනවා. වෙන විකල්පයක් නැහැයි කියලා කියනවා. එහෙනම් ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කොන්දේසිත් එක්ක තමයි අපිට යන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔබතුමාලට කියනවා අපිට මේන් එහා විකල්පයක් ආණ්ඩුවට සල්ලි අච්චු ගහන්නත් බැරි නම් ආණ්ඩුවට ණය ගන්නත් බැරි නම් අපි මේ අයවැය පරතරයේ වෙන මේ මකන්න මොකද්ද අපි කරන්නේ? රාජ්‍ය ආදායම සහ වියදම මේ දෙක පැලි කරන්න මේ දෙක සම කරන්න විකල්පය මොකද්ද කියලා අපි ජනතා විමුක්ති පෙරමුණෙන් අහනවා. ඔබතුමාලා හිතනවා නම් අයවැය පරතරයේ වෙන සාදන්න බිලියන 1500ක් විතර ඕනේ. ඒ බිලියන 1500 හිතපු ජනාධිපතිතුරු තුන්දෙනෙක්ගේ නෙනෙලිම සයින් කරලා රාජ්‍ය කැබිනට් ඇමතුරුන්ගේ ගෙවල් ටික අයින් කරලා බිලියන 1500ක් හොයන්න පුළුවන් නම් ඒකට ඉත කරන්න පුළුවන්. ඒ නිසා මේ රටේ මිනිස්සු ඔය තමුන්නාසෙල ඔබතුමීලට පුළුවන්. ඔබතුමීලා අපි දකිනවා ජනතා විමුක්ති පෙරමුණ ගේ රැස්වීම තියෙනවා. අපි දන්නවා ඔබතුමීලා ගේ රැස්වීම වල බස් ටික බැලුවාම මහනුවර ඔබතුමීගේ රැස්වීම දවසේ මමත් හිටියා නුවර. අපි හිටියා බෝගම්බර පිට්ටනියේ. මම හදපු පිට්ටනිය ඔබතුමී රැස්වීම තිබ්බේ. ඒ රැස්වීමට ආපු බස් ටික අපි බැලුවා. බස් ඩොම්බරලිය බැලුවා. මාතලෙන් ආවා. අනුරාධපුරෙන් ආවා. නුවරලියෙන් ආවා. නුවරිනුත් 1000ක් විතර ආව නැහැ කියන්නේ. මම නම් කියන්නේ 4-5ක් ආවා. හැබැයි දිස්ත්‍රික්ක ගණනාවකින් ගෙනෙල්ලා මේ වෙන මොකවත් ඕනේ නැහැ. ඔබතුමියලා මේ රැස්වීම වලට වියදම් කරන්න සල්ලි කොහෙන්ද කියලා අපිට කියන්න බෑ. ධර්ම මන්ත්‍රීතුමා ඔබතුමන්ට තව විනාඩි දෙකක් කාලයක්. රට හදන එක ගැන කියන්න කලින් අපි ඔබතුමියලගෙන් අහනවා ඔබතුමියලා මේ රැස්වීම වලට මෙතෙක් රැස්වීම වලට මාකි ගහන බස් වලට වියදම් කරපු සල්ලි ටික පුළුවන් නම් කියන්න ඔබතුමියලා. වෙනමකුත් ඕනේ නැහැ. ඇමතුරුන්ගේ නිල නිවාස අයින් කරන්න ඕනේ නැහැ. ජනාධිපතිතුරු ගෙවල් දෙන එක අයින් කරන්න ඕනේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මේ පහුගිය අවුරුද්ද කාලය තුල රැස්වීම වලට බස් වලට වියදම් කරපු සල්ලි ටික පුළුවන් නම් විගණනය කරන්න තමුන්නාන්සේලා සියලු දෙනාට ඒවට උත්තර දෙන්න වේ. ඒ නිසා කලබල වෙන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සු ඔබතුමීලා හිතන් ඉන්නවා සෙනග ඔබතුමීලා දිස්ත්‍රික්ක ගානකින් එන ඔබතුමීලාට මිනිස්සු ඉන්නවා කියලා. අපි තාම දේශපාලනේ පටන් ගත්තේ නැහැ. අපි තාම රැස්වීම තියන්න පටන් ගත්තේ නැහැ. අපි තාම දේශපාලනේ පටන් ගත්තේ නැහැ. මැතිවරණයට තව අපිට කල් තියෙනවා. ඒ නිසා මැතිවරණයකදී මිනිස්සු තීන්දුව කරයි ඔබතුමාලාද අපිද තෝරගන්නේ කියන එක තීන්දුව කරයි. ඒ නිසා අපි ඒක මැතිවරණ කාලෙකදී අපි ඒක බලමු. ඔබතුමියට උත්තර දෙන්න අවශ්‍ය නම් පුළුවන්. ගරු මන්ත්‍රීතුමිය මගේ නම දැන් කීප වතාවක් කියලා කෙලින්ම මගෙනුත් ප්‍රශ්න කරපු නිසා මම හිතන්නේ මට කෙටි උත්තරයක් දෙන්න තියෙන්නේ. මම දන්න තරමින් අද විවාදේ තියෙන්නේ රටේ තත්ත්වය පිළිබඳව, රටේ මේ දේශපාලන ආර්ථික අද්භූතය පිළිබඳව. මේ මට ඇහෙන කතාවලින් පේන්නේ මේ මාතෘකාව බවට පත් වෙලා තියෙන ජාතික ජනබලවේගය සහ අපේ ප්‍රතිපත්ති මොනවද කියන එක සහ අපේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳ. ඒක පිළිබඳ විවාදයක් ඕනනම් ආණ්ඩු පක්ෂයට පුළුවන් ඒක වෙනම කරන්න. අද මේ විවාදය තියෙන්නේ මොකක්ද පිළිබඳ මොකක් පිළිබඳව කියලා මම හිතන්නේ ඔහු දැන ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා මන්ත්‍රීතුමා දැනගෙන කතා කරොත් හොඳයි කියලා හිතනවා. අපි ගැන විවාදයක් ඕන නම් ඒක අපි වෙනම කරමු. අපේ ප්‍රතිපත්තිය ගැන තප්පරයක් ඉන්න. සහ ඔහු මම දන්නවා මහනුවර දිස්ත්‍රික්කයේ අපේ රැස්වීම වලට සෙනග එන ගාන පිළිබඳව පුදුම උනන්දුවක් දක්වන්නේ. කොහෙන්ද එන්නේ, කවුද එන්නේ, කී දෙනෙක් එනවද කියලා පුදුම උනන්දුවක් දක්වන්නේ. කමක් නැහැ. ඒ උනන්දුව ඒ සහ මේ කරන කතාව තුලින් අපිට පේන්නේ ඔහුට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. අපි මාතෘකාවක් වීම තුලින්ම මම හිතන්නේ පෙන්눔 කරන්නේ අපි මේ වෙනකොට ඔබතුමාලට මොනතරම් අභියෝගයක් වෙලාද කියන එක. ඒක ගැන අපි සතුටු වෙනවා. එළඹෙන මැතිවරණයකදී ජනතාව අදාළ පිළිතුරක් සැපයයි කියලා අපිට විශ්වාසයි. බොහොම ස්තුතියි මේ කාලය ලබා දීම. ස්තුතියි ගරු මන්ත්‍රීතුමිය. ඔව් මන්ත්‍රීතුමා කතා කරන්න. බොහොම ස්තුතියි හරි මන්ත්‍රීතුමිය.
ජනතා විමුක්ති පෙරමුණ ගැන විවාදයක් කරන්න ගියොත් එහෙම ඔබතුමියලා මේ පාර්ලිමේන්තුවේ නිර්වස්ත කරලා තමයි ඉලිට වණ්ඩ වෙන්නේ අපිට. මොකද ජනතා විමුක්ති පෙරමුණ ඡන්දේ දීපු කෙනාගේ බෙල්ල කැපුවා, ඇඟිලි කැපුවා, බැංකු කැඩුවා, කෝච්චි ගිනි තිබ්බා. ඔබතුමිය වගේ වැදගත් මහත්මියක් ඒ පක්ෂයේ ඉඳගෙන අපි එහෙම කෝත් ඒක ඔබතුමියට ඉන්න බැරි වෙයි මේ පාර්ලිමේන්තුවේ. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ ආර්ථිකයට කරලා තියෙන LTT සංවිධානයට පස්සේ වැඩිම හානිය කරේ ඔබ. ඒ නිසා ඔබේ පක්ෂය ගැන කතා කරනවා නම් අපිට කියන්න ගොඩක් දේවල් තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාත් එක්ක පහුගිය කාලේ ටොයිලට් එකේ සල්ලි ගත්තේ වයි ඔක්කොම කියන්න පුළුවන් අපිට. ඉතින් ඒ කාලේ ඔබතුමිය නෑ. ඉතින් ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ ගැන විවාදයක් තියෙනවා නම් සතියක් පුළුවන්. දවසක් මදි. කියන්න පුළුවන්. ඒ විවාදය අපිට ගේන්න පුළුවන්. ඒ විවාදය ගෙනෙලා මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරන එක අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක අපරාධයක්. ඒ නිසා මම මේ විවාදේ වැඩක් නෑ. ඉතින් ඒ නිසා බෑ ඔබතුමියට කිව්වේ මම මේ විවාදය ඔබතුමියලා රටට කරන බොරුව පිළිබඳ අපි කිව්වේ. ඔබතුමියලා රටට කරන බොරුව ගැන අපි කියන්නේ. ඔබතුමියලා ප්‍රධාන ජනප්‍රිය මාතෘකා ගේනවා. හැබැයි ජනප්‍රිය මාතෘකාව වලට පිළිතුරු නැහැ මන්ත්‍රීතුමිය. ඒකයි මගේ ප්‍රශ්නේ. මගේ ප්‍රශ්නය ජනප්‍රිය මාතෘකාව සහ මාතෘකාවට පිළිතුරක් තියෙනවා නම් තමයි අපි ඔබතුමියත් එක්ක එකඟ. ඒකයි මම මේ කියන්නේ. මේක මම ඔබතුමියට පෞද්ගලිකව මඩක් ගහන එකක් නෙවෙයි. එහෙම හිතුවද නම් සමා වෙන්න මම එහෙම දෙයක් නෙවෙයි කියන්නේ. අපි පක්ෂ හැටියට අපි දන්න මතයයි අපි මේ කියන්නේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමියලට කියන්නේ ඔබතුමියලා බස් කේන හැටි. ඔව්. ඇයි අපි බස් කේන හැටි බලන්නේ? අපිත් රැස්වීම් කරලා තියෙනවා. අපි බැලුවා ඕගොල්ලෝ රැස්වීම් කරන්නේ කොහොමද? ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කාලය අවසන්. අපි රැස්වීම් කරන්නේ අපි දිස්ත්‍රික්ක සෙනඟ ගෙනෙලා. ඔබතුමිය හෙට මගේ නාවලපිටිය ඔබතුමිය ආව මගේ කාන්තා සංවිධානයට. නාවලපිටිය මම දැක්ක 112 දෙනෙක් හිටියා. ඔබතුමිය කොළඹ ඉඳලා එනකොට මම කිව්වා නම් අපේ අක්කලා නන්දලට කියවනවා තව ටිකක් සෙනඟ වැඩි කරන්න. ඔබතුමියගේ රැස්වීම හිටපු ගාන මම දැක්ක නාවලපිටිය. මහින්දානන්ද අලුත්ගමගේ නාවලපිටිය කියලා පාරේ බැස්සොත් 300ක් එනවා. ඉතින් ඒ නිසා මට හෙට උනත් 5000ක් ගේන්න පුළුවන් මගේ ආසනේ. හැබැයි මම උඩුනුවරින් ගේන්නේ නැහැ, ගම්පලින් ගේන්නේ නැහැ, කොත්බලින් ගේන්නේ නැහැ. මං ගේන්නේ නාවලපිටියෙන් විතරයි හරිනේ මන්ත්‍රීතුමිය. ඒ නිසා අපි කියන්නේ ඔබතුමියලා සෙනඟ පෙන්නනවා. හැබැයි සෙනඟ පෙන්නන්නේ මහනුවර කාන්තා සමුළුවට ඉන්නේ අනුරාධපුරේ දඹුල්ලේ ගලේ වෙලයි, එහෙම නැත්නම් පොළොන්නරුවේ මැදිරිගිරියේ මිනිස්සු ගෙනලා. ඒ බොරුව කරන්න එපා. ඒ බොරුව කරන්න එපා. ප්‍රමුණාංශලගේ පුළුවන් නම් මහනුවරින් ගේන්න. ඒ පක්ෂයේ විනයක් තියෙනවනේ ඔයගොල්ලන්. ඒ විනය පාවිච්චි කරන්න. මහනුවර රැස්වීමට මහනුවරින් විතරයි ගේන්නේ. ඔබතුමිය කියන්නේ කෑගල්ල රැස්වීමට කෑගල්ලෙන් විතරයි ගේන්නේ. පුළුවන් නම් ඒ අභියෝගය බාරගෙන රැස්වීම කරන්න ඔබතුමියලට මිනිස්සු 500ක් 1000ක් ගේන්න බෑ. බොහොම ස්තුතියි.